කසෙම රට තුල මේ විදේශ ගිවිසුම් ගහනවා නම් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ජනතාවගේ කැමැත්ත අකමැත්ත සොයන්න ඕන. එහෙම ගැනවත් නොකිය පොරෙන් මේවට අසංකරණ එක වැරදි සම්පූර්ණ. සර් දැන් ඔබතුමාලගේ සම්දාන 11 වෙනිදාට එනවා. එක්සත් ජාතිපක්ෂයත් හදනවලු සම්දාන එක 5 වෙනිදාට ක්‍රියාත්මකයි කියලා කියනවා. ඉතින් බොහොම හොඳයි. ඉතින් හදා ගන්න කියන්නේ පරාද වෙන්න ඉතින් මොකක් හරි හදා ගන්න ඕනේ මේ දවස්වල. දේශපාලන කටයුතු දැන් ඔබතුමාලගේ යනාධිපතිවරුන් ළඟයිනේ. ඔව් විකටුජු කරගෙන යනවා. පක්ෂයේ ශක්තිමත් කරගෙන දැන් බලමණ්ඩල හදනවා තරුණ බලමණ්ඩල කාන්තා බලමණ්ඩල වෘත්තීය ඒ හැම සංගමයක්ම හැදීගෙන යනවා ඩිස්ත්‍රික් මට්ටමේ. සපාජ්‍ය වර්ෂ පළ වෙනවා මේ 11 වෙනිදා ටිකක් නවත් එකසේ අපේසේ ප්‍රශ්නෙකින් වගේ මේ නෝටි ප්‍රතිදාය තියෙනවා. අපේක්ෂකව පහක් දැනට ඉන්නවා. එක එක කෙනාගෙන් ඇවිල්ලා තියෙන පහක්. එක එක ක
මේ සුදු ඒ ඒ අනුව කටයුතු කරන්නේ. ඔබතුමාගේ හිතේ කවුද වැඩිපුර දැන් ඉන්නේ? නෑ ඒක මේ කියන්න බෑනේ. තාම හොයනවා. 11 වෙනිදා වෙනකම් 10 වෙනිදා වෙනකම් හොයනවා. දැන් අගමැතිතුමා ගමට ජිම් එකක් දෙන්න හදනවා. ඔව් එයාට තම ජිම් එක තමයි අඩු ජිම් එක. ඒ කියන්නේ දේශපාලන තොරන්තුවද මේකත්? ඒවා දේශපාලන වැඩනේ. ජිම් එක දැන් අපි ජිම් එකට යන්න පුරුදු කරා මිනිස්සු. පාරේ ඇවිද්දාන් වටේ ඇවිදින්න පුරුදු කරේ අපි තමයි. දෙය ඉවර කරලා අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් වෙච්ච ඉඳන් තමයි ඔය ඔක්කොම කරන්න පුළුවන් ඔය කපංකම්. ජනතාව ඉදත් රැවට්ටුවා අදත් රවට්ටනවා හෙටත් උන් රවට්ටනවා.